ඒ අනුව ඩෙන්මාර්කයේ අයිස්ලන්තයේ නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් මෙලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නත අතිරුපාය තිබවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඩෙන්මාර්කයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ ඇස්ට්‍රොසෙනිකා COVID-19 මර්ධනයෙන් නැත භාවිතය තාවකාලිකව අතිරු වන බවයි. ඇස්ට්‍රොසෙනිකා COVID-19 මර්ධනයෙන් නැත ලබා දුන් පුද්ගලයන් අතර බරපතල ලෙස රුධිර කැට ගැසීම් වාර්තා වී ඇති බව ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. නමුත් එන්නත ලබා ගැනීම සහ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ සිදු වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මේ වන විට පාකිස්තානය තුල පුද්ගලයන් මිලියන 24මාරක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දී තිබෙනවා. ඒ අනුව පාකිස්තාන සෞඛ්‍ය සේවා නියාමන හා සම්බන්ධීකරණ ලේකම් අශ්රාෆ් කවාජා ප්‍රකාශ කළේ මාර්තු මාසයේ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන්ත් මිලියන 45ක් එරටට ලැබීමට නියමිත බවයි. ඉන් මිලියන 16ක් නොමිලේ ලබා දෙන බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ අවුරුදු 65ට වැඩි පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් පාකිස්තානය තුල මේ වන විට එන්නත් කරණය සිදු කරන බවයි මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය දිනේ එරටින් කොවිඩ් ආසාදිතයින් 2701ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53ක් ලෙසයි. මේ අතර කොවිඩ් ආසාදිතයින් 2000ක් පමණ පසුගිය පැය 24 තුල හමුවීම හේතුවෙන් වටහිර ඉන්දියාවේ නග්පුර් නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය සතිය පුරා එම නගර සීමාවෙන් දෛනිකව ආසාදිතයින් 16ක් ප්‍රවාහම වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමෙන ඉන්දියාවේ පළමු ප්‍රධාන නගරය නාග්පුර් වෙනවා. ඒ අනුව සඳුදා සිට සතියක් එම නගරය තුල දැඩි සංචරණ සීමා පනවනු ඇති. මේ දක්වා ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තා වී ඇති අතර සිදු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 157,000ක් වෙනවා. මේ අතර බලයෙන් පහ කළ අවුන්සාන් සුකීට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇය විසින් නීති විරෝධීව ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් සහ රත්රන් ලබාගෙන ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පසුගිය පෙබරවාරි පළමු වනදා සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු අවුන්සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සඳහා වන ජාතික ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනු ලැබුවද සුකීට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් එම චෝදනාවට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මියන්මාර් හමුදා පාලනය මේ දක්වා සමත්ව නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම වැදගත්කමක් නැරඹීම සඳහා ජාතික TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.